Walau, walau kurusin Ilinya Jesus wani Tua සියලු දෙනාටම ජේසු පිහිටයි. අද පෙබරවාරි මාසේ 27 වෙනිදා අපේ භවනාවේ අපි ඊයේ දවසේ විශේෂයෙන් භවනා කළා. මේ කාලය වරප්‍රසාද ජනක කාලයක් කරගන්න නම්, මේ කාලය ගැළවීමේ කාලයක් කරගන්න නම් විශේෂ ජීවිත ක්‍රමයක්, ලයිෆ් ස්ටයිල් එකක් අපි මේ කාලය තුළ ජීවිතයට එකතු කරගන්න ඕනික. ප්‍රයා, ෆාස්ටිං, චැරිටි පිගෙතියෙන් ගත්තොත් අපිට ගන්න පුළුවන් PFC. එතකොට මේ යාඥාවේ කාලය තුළ වැඩිපුර යාඥා කරන්නට සුද්ධෝ සභාව ආරාධනා කරනවා. ඒ අභියෝගය ඔබට මට තියෙනවා. වෙනදාට වඩා වැඩි කාලයක් මේ යාඥාවට යොදා ගන්න. ඊළඟට ෆාස්ටිං කියන එක නැත්තම් උපවාසය, පරිත්‍යාගයත් එක්ක බැඳුණු මේ උපවාසයට ස්වාමීන් වහන්සේ ඔබ මා කැඳව. දැන් උපවාසය කිව්ව ගමන් බොහෝ වෙලාවට අපිට මතක් වෙන්නේ ආහාර පාන වලින් උපවාස කිරීම, මස් මාංශයෙන් වැළකීම. ඒ හරි. නමුත් ඔබ දන්නවා කතෝලික සභාව තුළ මේ උපවාසය පස්වැදෑරුම් වෙනවා. අපි කියනවා 5-fold fasting. පස්වැදෑරුම් උපවාසයක් තමයි මේ කතෝලික සභාව තුළ තියෙන්නේ. ඒකට අපි ගත්තොත් එීම පළවෙනි අපිට ගන්න පුළුවන් අපේ S2කින් කෙරෙන උපවාසය. අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ අපේ S2 පිනවන්න. තොර මේ කාලේ අපි උත්සාහ කරන මේ S2 පිනවීම වලක්වා ගැනීමට සමහර විට ඔබ දන්නවා සාම්ප්‍රදායික දෙව්මෙදුරු වල චතාරික කාලයේ ආරම්භයේ එම නැත්තම් සුද්ධෝ සති ආරම්භයේ ඔබ දැකලා ඇති දෙව්මෙදුරේ ඇති සියලුම ප්‍රතිමාවන් සුදු රෙදි කඩවලින් එහෙම නැත්තම් දම්පාට රෙදි කඩවලින් වසා දමනවා. ශ්‍රී කුරුසියේ විතරයි අපිට දකින්න තියෙන්නේ. ඇයි? දේව මාතාවන් නැත්තම් සුද්ධ අන්තෝනි මුනිතුමා, ආනා මුනිශ්වරිය, සෙබස්තියන් මුනිතුමාව S2 දකිනකොට අපේ ඇස අපේ සිත පිනවනවා. අපි ඒකින් වැළකෙනවා. එතකොට මේ වගේ S2 අපිට පුළුවන් උපවාසයක් කරන්න. දැන් සමහර විට දෙව්මෙදුරේ තියෙන ප්‍රතිමාවන් රෙදිකඩ වලින් වහන්න ඔබට මට අයිතියක් නැති වෙන්න පුළුවන්. නමුත් ගෙදර තියෙන TV එක රෙදිකඩකින් වහලා අයින් කරන්න ඔබට මට පුළුවන් වේවි. චිත්‍රපටි බලන්න ගොඩාක් ඇබ්බැහිවුණු කෙනෙක් නම් මූවීස් එක්කම නම් ජීවත් වෙන්න අපිට පොඩ්ඩක් පුළුවන් වේවි. මේ ඇසට දෙන ප්‍රීතියෙන් ඉවත් වෙලා මේ උපවාසයට සම්බන්ධ වෙන්න. අපි දකින්නේ අපිට මතක් වෙන්නේ මුවින් කරන කෑම බීම වලින් කරන උපවාසය විතරක් පමණයි. හැබැයි සමහර වෙලාවට මේ S2 කරන උපවාසය ඊට වඩා අමාරු වෙන්න පුළුවන්. කෑම ටිකක් නොකා ඉන්නවට වඩා ෆෝන් එක දිහා බලන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍යවලම සැරිසර ඉන්න කෙනෙක් නම් ඔබ පුළුවන් ද මේ කාලේදී පොඩ්ඩක් ඉවත් වෙලා ඉන්න. හැබැයි මතක් කරගන්න දැන් රූපවාහිනිය නැරඹුවා කියලා, චිත්‍රපටයක් නැරඹුවා කියලා, සමාජ මාධ්‍ය නැත්තම් වීඩියෝ දර්ශනයක් නැරඹුවා කියන එක පාපයක් නෙමෙයි. නමුත් ඔබට මට පුළුවන් නම් වැළකිලා ඉන්න අන්න වරප්‍රසාද ජනක කාලයට අපි පියවරක් තියනවා. මොකද මේ S2 නිසා ගොඩාක් පාපයන්ට අපි වැටෙනවනේ. ඒ නිසා අපි මේ S2 පාලනය කරමින් මේ S2ට පණිවිඩයක් දෙනවා. S2ට ඕනි දේවල් බලන්න නෙමෙයි, මට ඕනි දේ බලන්න මම මගේ පාලනය අතට ගන්න. එතකොට මේ චතාරික කාලය තුළ විශේෂ උපවාසයක් වෙනවා මේ S2කින් අපි කරන ඒ කැපකිරීම උපවාසය. බලන්න පුළුවන්ද මේ චතාරිකයේදී එවැනි උත්සාහයකුත් දරලා ඒ උපවාසය තුළත් අපේ අරමුණ මොකක්ද? ඔබ මා සිටින තැනින් සිටිය යුතු තැනට පාතබල සැබෑ උත්තානය, සැබෑ ඉතරවීම මේ වන්දනා ගමන තුළ අත්දැකීමයි. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.